අයිබෝන් අද මම ඉන්නේ අනන්තේ පාසිකුඩා හෝටලේ මේ හෝටලේ කලමනාකාර මහතාත් එක්ක අපි සාකච්ඡා කරලා බලමු මේ රුසියානු සංචාරකයන් පිළිබඳ ඔහු මොනවද හිතන්නේ කියලා ඇත්තටම ඊට කලින් මට ස්තුතිවන්ත වෙනවා අනන්තේ හෝටල් සමූහයේ අධිපති මිත්‍ර රාජපිටිය මහතාට මොකද මෙතනට මට ආරාධනා කරලා මේ රුසියානුවන් පාසිකුඩා වෙරළට එන වැඩපිළිවෙල තවත් සාර්ථක කරගන්න මම මෙහාට ආවේ. ඔබලා මට ආරාධනා කරලා මේ දවස් දෙකේ ඒ සියලු පාසුකම් ලබා දීලා ඒ රුසියානු සංචාරකයන්ට හරියන විදියට මේ හෝටලේ යම් යම් වෙනස් වීම් කරන්න උදව් වීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා මොනවද හිතන්නේ මේ රුසියානු සංචාරකයන් මේ පාසිකුඩා වෙරළ තීරයට ගෙන ඒම පිළිබඳ මම පාසිකුඩා වලට ආවේ 2016 මේ හෝටලය විවෘත කරනකොට විදි මැනේජර් මම තමයි. මේ අවුරුද්දේ තමයි අපි අත්විඳින්නේ වැඩිම රුසියානු සංචාරකයන් මෙම පාසිකුඩා වෙරළ තීරේ. ඒ ආගන්තුකයෝ හරීම ලෙහෙසි අපිට හැන්ඩල් කරන්න සමහර කට්ටිය කියන අමාරුකේ නම් ඒ කතාව කතන්දරේ තමයි එකග වෙන්නේ නැහැ. හරීම ලෙහෙසි ඒගොල්ලන්ට ඕන විදිහට අපි කෑම ටික සපයලා ඒගොල්ලන්ගේ තියෙන රික්වයර්මන්ට් ටික හරියට දුන්නා නම් ඒගොල්ලන්ගේ බලාගන්න හරීම ලෙහෙසි. මේ අවුරුද්ද තමයි අපි වැඩිම රුසියානු සංචාරකයන් මේ පාසිකුඩා වෙරළ තීරේ දැක්කේ. ඇත්තටම කාර්ය මණ්ඩලයේ රුසියානු සංචාරකයන් පැමිණීම ගැන සතුටු වෙනවද අද? අනිවාර්යයෙන්ම සතුටු වෙනවා. අනිවාර්යයෙන්ම සතුටු වෙනවා. සංචාරකයන් පැමිණීම තමයි අපේ කාර්ය මණ්ඩලයේ වැඩිම සතුටු වෙන්නේ. මොකද අපිට ගොඩාක් ඍණාකල්ප තිබුණා පෞද්ගල දවස්වල. නමුත් දැන් ඒ ඔක්කොම වෙනස් වෙලා දැන් හරිය විදිහට දැන් වැඩේ වෙනවා. හරි ලස්සනට වෙනවා. ඒගොල්ලන්ගේ ලොකු බලාපොරොත්තුත් දැන් පොඩි බලාපොරොත්තු තියෙන්නේ. බලාපොරොත්තු වලට අපි හැඩ ගැවුණොත් ඒගොල්ලන් බලා ගන්න හරි ලේසි. ඇත්තටම පාසිකුඩා වෙරළ තීරයේ හෝටල් 12ක් දැනට හදලා තියෙනවා. ඒ 12න් මං හිතන්නේ අවසානයේ විවෘත කරපු අලුත්ම හෝටලේ කියලා කියන්න පුළුවන් දරු පහේ අනන්තේ පාසිකුඩා හෝටලේ. නමුත් අවාසනාවකට වගේ ඒ පාසිකුඩා මුදු තීරයේ හෝටල් සමූහය ඒ වැඩපිළිවෙල 2015න් පස්සේ නතර වුණා. ඒ රජය විසින් මේ ප්‍රදේශයට අවශ්‍ය මූලික පහසුකම් ඒ අවසන් කරන්න බැරිවීම නිසා මේ සංචාරකයන් ගෙනීම ඉතාම ප්‍රමාද වුණා. මේ වාර වැඩිම ඉල්ලුමක් තියෙන හෝටලයක් විදිහට මට හඳුන්වන්න පුළුවන් රුසියානු සංචාරකයන්ගේ. මම මේ හෝටලේ හිටපු දවස් දෙකේ මම ඔවුන් එක්ක කතා කරා සංචාරකයන්. මොකද විශේෂයෙන් ගොඩක් හෝටල් වලට මේ කිව්වම රුසියානු සංචාරකයන් මිරිස් කන්නේ නැහැ. කලතුරු ජාති වැඩියෙන් හොයනවා. මාළු මුදු කෑම වැඩියෙන් හොයනවා. ඔවුන්ට හිනා වෙලා කතා කරන්න කියලා. ඒ සමහර හෝටල් වලට හරි මන්නේ උනන්දුවක් නැහැ. ඇත්තටම මම මේ දවස් දෙකේ දැක්ක එකක් තමයි ඒ වෙනස් වීම ඉතාම ඉක්මනින් ඔබ මැදිහත් වෙලා ඒවා කරලා ඒ වගේම කාර්ය මණ්ඩලය ඉතාම උනන්දු වෙයි ඒවා කරනවා. ඒ නිසා මම ස්තුතියන්ත වෙනවා නැවත වතාවක්. මොකද හිතන්නේ මේ ඔබගේ කාර්ය මණ්ඩලය පොඩ්ඩක් වශයෙන් කතා කරොත් හොඳයි නේද? අදෝගේ මම ඔබතුමත් එක්ක කතා කරා වගේ මම ඒකට වැඩපිළිවෙලක් ගන්නවා. වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම ගන්නවා. මම ඒකට දැන්ටපත් හරිතාලම දාලා තියෙන්නේ. මොකද භාෂාව හින්දා ලොකු වෙන්වීමක් හැදිරෝ. අඩුම ගානේ වචන 10ක්වත් කතා කරගන්න පුළුවන් වුණා නම් අපිට මේක තවත් ලේසි වෙනවා. මොකද රුසියානුවන්ගේ ඉංග්‍රීසි භාෂාව කතා කරන පිරිස ඉතාම අඩුයි. ඒ වගේම බොහොම මේ පාසිකුඩා වෙරළ තීරයට ආවම විශේෂයෙන් ඔබගේ වෙරළ තීරය මතක ලස්සන වෙරළ තීරය කියලා කියන්න පුළුවන් පාසිකුඩා මේ සංචාර කලාපේ. ඔවුන් මට කියපු කතාවක් තමයි අපිට යන්න හිතෙන්නේ නැහැ මේ හෝටලේ. මේ හෝටලේ වෙරළ තීරයට වෙලා ඔවුන් මුළු දවසම ඉඳී. ඉතින් ඔබලා තවදුරටත් මේ රුසියානු සංචාරකයන් වෙනුවෙන් මොනවද හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන? මම ඇත්තටම මගේ සහෝදර කලමනාකරුවන්ටත් මම කතා කරලා මම කිව්වා අපි දැන් මේකට හැඩ ගැහෙන්න ඕන. අපිට ඇවිල්ලා තියෙන මේ අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජනය ගන්න ඕන. මට කියන්න සන්තෝෂයි අපි විතරක් නෙමෙයි මේ ඔබතුමා කිව්වාගේ හෝටල් 12න් හැම අනිත් හෝටල් 11ත්
සෑහෙන රුසියානු සංචාරකයන් ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලන් ඒගොල්ලන්ගේ තියෙන අර ඔබතුමාට කිව්වාගේ ඒගොල්ලන්ගේ බල ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. ඒගොල්ලන්ට එළියට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඒගොල්ලන්ට එළියට ගිහිල්ලා පොඩ්ඩක් වෙන දෙයක් කෑමක් කන්න ඕනේ. අන්නේ ඒ ෆැසිලිටීස් ටික අපි දුන්නා නම් අපිට ඉස්සරහට දිගටම අපිට මට හොඳටම විශ්වාසයි රුසියානු සංචාරකයන් මේ රටට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම සංචාරක මණ්ඩලයනුත් රජයනුත් අපි ඉල්ලා සිටින්න ඕන මේ පාසි කුඩා අවසන් නොකරපු වැඩ කටයුතු ටික අවසන් කරලා මේ පාරවල් ටික ඒ පාර දාලා ඒ අවසන් කරන වගේම මේ දෙපැත්තේ ලයිට් ටික දාලා සංචාරකයන්ට අවසට ඇවිදින්න පුළුවන් වෙන්න ඒ සූදානම් කරලා මේ ලොකු දේවල් නෙමෙයි මේ අවසන් නොකරපු වැඩ ටික කරා නම් මේ පාසි කුඩා සංචාරකය ආවම ඔවුන් තවත් සතුටු වෙනවා. එමනම් අපි ප්‍රාර්ථනා කරමු අද 70ක් විතර රුසියානු හෝටලේ ඉන්නවා කියලා කිව්වේ 90ක් අද ඉන්නවා අද 90ක් හෝටලේ ඉන්නවලු මම පෞද්ගලිකව ප්‍රාර්ථනා කරනවා 100ක් මේ හෝටලේ රුසියානු සංචාරකයන්ගෙන් පිරිලා රුසියානු සංචාරකයන්ගෙන් ආසම තැනක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කාර්ය මණ්ඩලය නැවත ඉල්ලා සිටිනවා රුසියානු සංචාරකයන්ට අදට දෙනවටත් වැඩිය හොඳ පහසුකම් ලබා දෙන්න ඔහුම ආදරෙන් බලා ගන්න කියලා. එන බොහොමත් ස්තුතියි ඔබතුමාට කරන කමිනියට. අපි මමත් මගේ සහෝදර කළමනාකරුවන්ගෙන් කතා කරන්න කතා කරලා මම කියන්න මේක ඩිවලප් කරමු. මේ මාස කීපේනේ මේ අවුරුද්ද පුරාම රුසියානු සංචාරකයන් ගෙන්න ගන්න වැඩපිළිවෙලක් අපි හදමු. ඔබතුමා අපිට ඒක උදව් කරනවා කියලා මම දන්නවා. බොහොමත් ස්තුතියි ආවට. ආයිබෝ එමුනා නැවත හමු වෙමු පාසි කුඩා වෙරළ තීරයේ.